ැදැවත්නේ දශනා වෙනුවෙන් සිදුකලා වූ ආරාතනය පිළිගෙන බෞද්ධ්‍යහාරූ පවාහිනි මැති්‍රියයට වැඩමකොට වැඩහිතන පින්වත් සෝමින් වහන්සේ පූජනීය අවසරයි කෝරලයක්කම සරණතිස්ස පින්වත් ස්ුවමින් වහන්සේ අපි හැම්මතිනාම සාතුනතින් නමස්කාරපෝරකව පිළිගනිමෝ. අවසරයි අපි හාමුදුරුවණේ. සාතුූ සාතුූ සාාතුූ. සැදයවතුනී නොව ඇති හනයන් අතර උතුන්මතානය ධර්මදානය අදදවස්සේති ලෝපුරා මෙලිසින් සන්නවදනය කරන්නට සියපුනිිකාමී දායිකත්වය එකතු කරන්නේ අරුණමාවත දකුණු ඇල උඩවලෝ පදිංචි සුමිත් කුමාර හටිය රච්චි මහතා ධම්මිකා විමල රත්න මාත්මය ඔුන් පලකේ කුරෝරුන් ජාතීන් වැඩිහිටියන් හිතවත් පිරිස. නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස සතාගතස්ස සබ්බ්්‍යනු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතු සබ්බදම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලදරස් චතුවේසාරජ්්‍ය විසායෙදස්සෙ. සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්්‍යුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස්සෙ දස බල දරස්ස චතුවේසාරජ්්‍ය විසාරෙදස්සෙ සබ්බ සත්තුත්තමස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්ස සද්ධර් මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ලොවතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවිං, කරුණාවිං, මෛත්‍රීෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටතු වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන ඒ දේශනාගත ධර්මේශ්‍රවනය කරලා තමන්ග ජීවිතයට දහම් කරුණු එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන නිවැරදි මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිති භවයකින් සැනසෙන්ඩ මේ අවස්ථාව ම වූ හේතුවක් බවට පත් කර ගණ්ඩයි මේ සූදානං වෙන්නේ. පන්නතුන අද ධර්මදේශනාවේ මාතෘකා වැහැටියට මම යොදාගන්න කල්පනා කළේ උතුම් වූ මජ්ජිම නිකායේ සඳහන් වන එක සූත්‍ර දේශනාව මේ දේශනාව හඳුන් වන්නේ දම්ම දායාද සූත්‍රයේ කියලා. මජ්ජිම නිකායේ මූල පන්නාසකේ තුන්ගෙන සූත්‍රයේ. ඉතාම ගැඹුරු සූත්‍ර දේශනාව ඒ වගේ ඉතා විශේෂ ධර්මකාරණා රාශියයක් ඉස්මතු කරෙන අපූරු සූත්‍ර දේශනාවක්. මේ දේශනාව මේ පැතුළ අපිට සම්පූර්ණයම ඉවර කරන්න කොහොමුවක් පුළුහංකමක් නෑ. මේ ආරම්භක දේශනාව සමහරලට දේශනා හතක් අටක් දහය මේ සූත්‍රයෙන් තව ඉදිරියට සිද්ධ කරන්න වෙඩපුළවා. කෙසේ වෙතත් අපි දම්මදායාද සූත්‍ර දේශනාව අද ආරම්භ කරලා මේ පින්න තුන්ට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා කොට වදාලි සැවත්නූර ජේතවනාරාම විහාරි වැඩයින්න කාලෙ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේට කතා කළා භික්ක වෝ කියලා මහනෙන භික්‍ෂූන් වහන්ස උත්තර දුන්නා බදන් තේති කියලා බදුජාණන් වහන්සේ ඉන් පසුව භික්‍ෂූන් වහන්සේලට වදාරනවා දම්මදායාදා මා භික්කවේ භවත ආමිසදායාද මහනන නුබලා මේ ධර්මයට දායාද වෙන්ට දම්මදායාදා මා භික්කවේ භවත සදහංකලේකයි නුබල මේ ධර්මයට දායාද වෙන්ඩ මා ආමිස දායාද ආමිසයට දායාදන වන්ට මගේ ධර්මයට දායාද වෙන්ඩ ධර්මය නිසා ලැබෙන ආමිසයට දායාද වඩ එපා අත්තිමේ තුන්හේ අනුකම්පා බුදුරජාණන් වහන්සේ සකල ලෝක සත්ත්වයාටම බුදුමාකාර කරුණාවක් තිබිච්චේ මේ ලෝක පහළ විච්චය එම ශාස්තෘන් වහන්සේ. කරුණාව තිබුණය වෙන නැතුවනමෙයි. හැබ බුදුරජාණන් වහන්සේගේ කරුණාවට සමාන වෙන්ඩවත් ඒ යට බැ. මොන තරං අනුකම්පාවක් ලෝක සත්වයා කිරහිත් තිබුණද මෙතනත් දේශනා කරනවා අත්තිමේ තුම් හේසු අනුකම්පා මට ඔබල ගැන අනුකම්පාවක්තියනවා කෙසේ නම් මාගේ ශ්‍රාවකයෝ ධර්මයට දායාද වන්නා හුද ආමිසයට දායාද නොවන්නා හුද මගේ ශ්‍රාව ධර්මයට කසේ දායාද වෙනවද ආමිසයට කසේ යාද නොවෙනවද ධර්මයට දායාද වෙන හැටිත් ආමිසේට දායාද නොවෙන හැටත් නොවිය යුතු ආකාරය මේ සූත්‍රයෙන් අපිට පැහැදිලි කරලා දෙෙන මේවාගේ උතුම් සූත්‍රයක් දේශනා කරන්න මොකක් හෝ හේතුවක් තියෙන්ඩෝනේ ඒ හේතුව පිළිබඳව ටිකක් දැනගන්නක තවත් හඟක් වටිනව දේශනාව තේරුම්ගට හේතුව තමයි ලාභ සත්කාරය බොහෝ දෙනාගේ ජීවිත අන්ද වෙන්නේ බොහෝ ජීවි දෙනාගේ ගුණය මැකෙන්න්නේ බොහෝ දෙගේ සිල් පලුදුවන්නේ ලාබ සත්කාරත්තෙක් ආං එතනින් මේ භික්‍ෂූන් වහසල බේර ගණ්ඩයි භාගිතුන් වහන්සේ දේශනාව කරන්න එනං දේශනාව සිදු කිරීම හේතුව ලාබ සත්කාරය බුදුරජාණන් වහන්සේ මේ හේතුෙන් මහා ලාභසත්කාරය උපදිනෝ බුදුරජාණන් වහන්සේ නිසා මහා පුදුම ලාභසත්කාර ලැබෙනු භාගිතුන් වහන්සේ වැඩඉන්න කාලි බුදුරජාණන් වහන්සේටත් ලැබුණ යම් කෙනෙ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරනවන ඒ යටත් පුදුම විදිහට ලාබසත්කාර ලැබෙන ප්‍රසංසල් ලැබෙන තවත් නොෙක් සම්පත් ලැබෙන එ දෙකම අයිති වෙන්නේ ලාභසත්කාර ගනට කෙනෙක් ඉතාම ශ්‍රද්ධාවෙන් බුද්ධ වත කරනවා තමන්ට මහකුසල් පිරෙනවා තමයි කුසලේ අරමුණු කරලා තමයි ඒ වත කරන්න නමුත් ටිකටක ටිකටික ශ්‍රාවකය අතරට ගියහම් මිනිස් වතරට ගියහම ඒ බුද්ධ වත බලන්ඩ ඒ බුද්ධ වතට සම්බන්ධ වෙන්ඩ ඒ බුද්ධ වත කරන්්ඩ ඉදිරිපත් වෙන්ඩ් කාලයක්ැනකට දායකව ඕන තරන් පෙළගැහෙනවා එතකොට ඒ දායකයන්ගෙන් ඒ ස්ථානයට නොඒ කාකාරය ලාබ සත්කාරය පූජාවල් ලැබෙන ඒකයි මේ සඳහන් කලේ භාග්‍යතුන් වහන්සේ හේතුවයෙන් මහාලාභ සත්කාරූපදින බන කීවත් වතකෙරුව සිල්ම රැක්ක ලාභ සත්කාර ූපදින කවරු නිසාද බුදුරජාණන් වහන්සේ නිසාමයි මේ හැම කරුණක් ළඟම බුදුරජාණන් වහන්සේම ඉන්න මේ ලෝක අපි හැමෝම බුදුරජාණන් වහන්සේට තරන් වෙන කාටවත් නයිනෑ. අම්ම තාත්තටවත් එච්චන නයිනෑ. බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් කළදී අම්ම තාත්තවත් කවදාවත් කරනේ. අම්ම තාත්තටවත් ඒක කරන්නත් කරන්නත් බෑ. සමහර වෙලාවට මහා ශ්‍රද්ධවන්තය මව්පියන්ට වඩා බුදුරජාණන් වහසේ ගැන කතා කරපයකි අපි මව්පියන්ට වඩා කොහොමත් බුදුජාන් වහස ගැන කතා කර බුදුරජාණන් වහන්සගේ ගුණ කියන බුදුරජාණන් වහසේ ළඟ මව්පියෝ දෙවනි තැනමයි නමුත් තර කරුණක් දෙකක් කියන්න උනහම උත්තරා කියන උපාසිකාව අවස්ථාවක සිරිම උත්තරා ගෑගට උුණු තෙල්ලක් කිරවා. නමුත් උත්තරාගිති විච්ච මෛත්‍රීගුණේ නිසා ඒ උුණු තෙල්වලින් පිච්චුණේ නෑ හැබැයි පස්සේ සිරිමා කියන වශ්‍යාව ඒ උත්තරානන් මහඋපාසිකාවකින් සමවෙල්ලවා. ඒලාවේ ඇය මොකද සඳහන් කළේ මගේ නම් කිසි අකමැත් ල පි ලිබඳව නෑ මගේ කිසි අමනාපෙකුත් නෑ හැබැයි මගෙන් සමාවිල්ලුවට වැඩකුත් නෑ එන කාගෙන්දමන් සමාවිල්ලන්නේ. මගේ තාත්තගෙන් සමාවිල්ලන්ට කිවා. ඒල සිරිම සඳහන් කළා එහෙනම් මං පුන්න සිටුවරය හොයාගෙන යන්න. පුන්න සිටුවරයගෙන් මන් සමාවිල්ලන්න උත්තර කියී නො නෑ න්න සිටුවරයගෙන් සමවිල්ල හරි යන්න නෑ එහෙන මොන තාත්තගෙන්ද සමාවගන්නේ ඒලෑ උත්තරා සඳහන් කරනවා පුන්න සිටුවරය කියලා කියන්නේ මගේ කය පෝෂණය කරපු තාත්තා නමුත් ඊට වඩා හරි වටිනවා මං සතරපායෙන් ගොඩ ගත්ත තාත්තා එ ඔබ සමාව ගත යති බුදුරජාණන් වහන්සේකින් කිය සිරිම සමවිල්ලන්නේ බුදුරජාණන් වහසේකි. එතට ඔබටත් මටත් සතර අපාය ගැන කියල දුන්නේ බුදුරජාණන් වහසේ අද අපායක් ගැන අපි හොඳටම දන්නවා තිරිසංලෝකෙ ප්‍රේතලෝක අසුරලෝක ගැ අපි හොඳට බණදහම් අහල තියෙන නිසා දන්නවා හැබැයි අපි අතරම ජීවත් වෙනවා අපාය ගැන දන්නේ නැති අපාය ගැන පිළිගන්න නැතියයි මැරිලා අපහු උපදිනව කියන එක පිළිගැන්න නැතියයි මැරිච්ච කෙනා කොහ කොහේ උපදිනවද කියලා අපි දන්න දන්නෙත් න යම් ප්‍රමාණයක් දැන ගණ්ඩ සාධක තියෙනවා නමුත් සමහර වෙලාවට අපායේ ප්‍රේතලෝකයේ තිරිසන් ලෝකයේ ඇසුර ලෝකයේ කොහ රි පදිින්න පුළුවන් තමන් ජීවත් වෙන කාලයේ මනාව සිල් සම්පූර්ණ කළේ නැත්තන් ඒ ප්‍රාථමිකම සේලේවත් මකදද පාථමිකම සීලය කීව පන්සල් මේ බුද්ධ ශාසනයේ පාථමිකම පුද්ගලයා දැ අපි බුදාහරණයකට රෝහලක්ගම් රෝහලය ඉන්න ඉහළම පුද්ගලය ප්‍රධාන වෛද්‍ය අ්‍යක්ෂ කල ධාය ඒේරෝහල ඉන්න පල්හැම කෙන හර පේමෙන්ට් එක කානු අතුගාන කම්කරුවා එතුකොට සම්මා සම්බුද්ධ ශාසනයේ පල්ලහම කෙන තිසරන සහිත පන්සිල් තියෙන කෙන එතකට අපි හිතට බලන්ඩෝනෑ මෙච් රේෂ්ඨ ශාසනයේ අපි තාම උරුමක් කාරයෝ වෙලා නැද්ද කියලා තිසරන නැත්තං සි නැත්ත තාම මේ ශසනය උුරුමය අපිට හම්බ වෙලා හම්බවෙලාන එතකොටර සතර අපාය දන්න නැති නැවත උපදින බව දන්නේ නැති ඒ අයටත් වඩා හඟත් පල් හැවගේ අපි ඉන්නේ ඒ අයටත් ආගමක් තියෙන ඒත් ඒ ගොල්ලොන් යාාගමීන් එතකොට මේ තිසරණත් නැත්තන් පන්සිලුත් නැත්තන් අපි ඉස්ලාම් නෙමේන අපි දෙමල නෙමේන අපි හින්දු නෙමේන තැ අපි කවු්ද අපි බෞද්ධත් නෙමේ එතිකොට ඔක්කොට වඩා අසරණ නැද්ද එක්කොට වඩාසරණයි එතට මේ කාරණාව සඳහන් කළේ ි හැමෝම ආගමක් හිමි පුද්ගලයෙක් වෙන්ඩුවන. එන අපිට හිමිකරගඩ දැන් ලේසිම සහ හිමිකරගන්නව හිමිකරගත යුත්තේම බෞද්ධකම. අන්සිියලු දෙනාට වඩා අපිට එතිෙන්ටන එක පහසුයි. කොහොමද බෞද්ධිවෙන්නේ තිසර නයි පන්සිලුයි හරීටම තිබ්බ කෙනා. දැන් මේ දේශනාව අහනකොට ලක්වැසි ලෝවැසි හැම කෙනෙක්ම ගැන ආවර්ජනයකට අණ්ඩෝනය මට තිසරන තියෙනවද මට පන්සිල් තියෙනවල කියලා. ඔය දෙකම තාම නෑ කියල හිතෙනවන්න තාම ආගමක් නෑ කියල හිතුවට කමක් නෑ. තවම රැකවරණයක් නෑ කිය හිතුවට කමක් නෑ. මැරිච්ච ගමන් සතරාපාරි උපදින බව විශ්වාස කරගත්තර කමක් නෑ. බුදුරජාණන් වහන්සේ මට සැකන දුජාණන් වහසේ දේශ කරපු ධර්මරත්නය මට සැකනෑ භාගිතුන් වහස ඇතිකරපු අෂ්ටාර්ය බදධල මහා සංගරත්න සැකනෑ දිවිහිමියෙන්ම බුදුන් දහම් සගුන් මම සරණ යනවා කියලා යමි තීරණය කළුත් ඔහු එවෙදාට තිසරන ගතයි. ඒ තිසරනය සම්පූර්ණ වෙන්ඩ පන්සිල්ල වශ්‍යයි. සරණ සිල් කියල කිීව එකයි එතකොට ඔහුටකිීවා ෞ ඔය සරණ සීලය වත්තියනව නං මැරිිච්ච ගමම්ම කොහෙද උපදිනවාකි දිවිලෝකය උපදිනවා කියල සඳහන් කළේ ඔය ටිකතියාගත් තනං මැරෙන්ඩ බයිද කොහෙ මැරු හම මකද සුගතිගන්න එතට අපි මේ කාරණාටික සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මහනිනි මට ඔබල ගැනති පුද්ම අනුකම්පාව ඒකයි සඳහන් කළේ අත්තිමේ තුම් හේසු අනුකම්පා එම දේශනා කරලා ලාබ සත්කාරයට ඇලෙන්ඩිපා ඒව තවත් බැඳීම් මිතරයි ඒ තවත් තෘෂ්ණාවෙන් අල්ලා ගැනීම් මිතරයි එහිද ලාබ සත්කාරයට බැඳෙන් දෙිපා කියල දේශනා කරලා බුදුරජාණන් වහන්සේ හේතියෙන් මහා සත්කාර ලැබෙන පිනතින බුදුරජාණන් වහන්සේ නිසා මේ ලෝකෙ කී දෙනෙක් ජීවත්වෙනවාද අපි හිතල බැලූ නවත් කවුරුවත් හිතන් නෑ යගෙන හ මල් විකුණලා ජීවත්වෙන තරමක් කවුරු නිසාද බුදුරජාණන් වහසේ නිසා තෙල් පහ නොයෙක් දේවල් විකුණලා ජීවත්තයෙන තරමක් සුවදකරු විකුණලා ජීවත්වෙන තරම මේ ආධි වශයෙන් කල්පනා කරහම බනපොත් ලියල සමහරු ජීවත් වෙනවා සමහරය බුදු පිරිි මහදල විකුණලා ජීවත්වෙනවා තව සමහරය බුද්ධහගමට සම්බන්ධ යයි නො ඒක් දේවල් නොගැල පෙනව නමුත් අද කීට එක්වාගේ දේවල් නක් ේවල් බුදුරජාණන් වහස නිසා ජීවත්වා බෝධී කොල ටිකත් අහුලලා ඒකත් පැකැට් කරල මළු කරලා ඒකත්තු කුල්ලා ජීවත්ත මේ විදිහට කල්පනා කරලා බලහම බුදුරජාණන් වහසේ නිසා කී දෙනෙ ජීවත්වෙනවද නො ගල් කෑලි ගස්වල ඇටවර්ග හොඳට පිරිසිදු කරලා මැදලා උපකරලා සුන් වහන්සර කළ සමහර විකුණනවා දස් ගනගොල්ට විකුල්ලා එහෙමත් ජීවත්ෙනවා මැරි ලපායි යනක වෙන කතාව නමුත් ජීවත්වා මේ විදිහට කල්පනා කරලා බලහම බුදු පිළිම හදන්න ගියහම් චෛත්‍ය හදන්ඩ ගියහම් බෝධි ප්‍රාකාර හද්ඩ ගියහම් විහාර ගොඩ නගණ්ඩ ගියහම් කොව්වත් ශාසනය නිසානි දෙනම් ශාසනයේ ජීවත්වෙන අය බුදුරජාණන් වහන්සේ නිසා ජීවත්වෙනය සීමාවක් නෑ. නමුත් සමහරලාවට මල්විකුණලා කෝටිගානක් කම්භ කරපු මනසිවූ. ඒගොල්ලන්ට කෝටි ගණන් එක තුනි ශ්‍රද්ධාවන්තයව මල් ගත්ත නිසා. සමරලාට ලක්ස ගානක් එකතුවෙනකං මල් විකුණන පමිනිහ මල්වට්ටියක්වත් පූජා කලාද කියන කාරණාව දන්නේන්නේ. ග නි ජීව දෙ මෙතන සඳහන් කළේ උන්වහන්සේ නිසා උපදින ලාබසත් කාරසීමාවක් නෑ මහාකල්ප අසංක හතරක් පාරමිතා සම්පූර්ණ කරපුවා පිනතු සඳහන් කළ අපේ බුදුරජාණන් වහන්සේට නම් විපාක දෙඩ කාලයක් තිබුුණ නෑ කියලා මොකද දීර් ගාවිෂයක් නෑන බුද්ධ කාය අවුරුදු හතල ස්පයි මහාල්ප එකයි බිඳු එකසිය හත ලිහේවා හතර තවත් මහාකල්ප ලක්ෂ එක පාරමිතා සම්පූර්ණ කළා මේ පාරමිතා ප්‍රමාණි කිසි අඩුවක් නෑ සාරාසංක කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවත් අටාසංක කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවත් සොලසාසංක්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පිරුවත් මේ බෝධි සත්වරු තුන් දෙනාම පුරන්නේ එකම පාරමිතා දහයමයි එක ප්‍රමාණය මයි බෝසතාාණන් වහන්සේගේ ප්‍රඥ්ඥා මහිමේයට අනුව තමයි පාරමීපුරණ කාලයේ අඩුවඩිවෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥ්ඥාාවෙන් අධික බුදුරජාණන් වහන්සේලා අතර බුදුකෙනෙක් තවයි ශ්‍රද්ධාවෙන් අධික සහ වීර්ය අධික කිය දෙනවා. ප්‍රඥ්ඥාාවෙන් අධික නිසා තමයි මහාකල්ප අසක හතරයි ලක්ෂ එකකින් මේ පාරමිතාව සම්පූර්ණ කළේ නිය තෙවරණය පස්සේ ඒළඟට පිනතුන මේ ප්‍රඥාවෙන් අධිකයි කියල කියාම කොයි තරන්ද කියන කාරණාව මේ ලෝකයේ කාටවත් තේරෙන්නේ වීය අධික බෝසතාාණන් වහන්සේ තියෙන්නේ පුද්දුම වීය මේ දැන් අපාටයට අන් ෝනෙ ලවතුරා බුදුවෙෙන්න්න නම් කියල කීවොත්. පුද්දුම වීරයක්තිය නො නිරට හරිගල්ලට. මුළු ජීවිත කාලෙම නොනිදාම පාරමිතා පුරන්්ඩෝන ලවතුරා බුදුුවෙන්ටනම් කීවොත් ඒ කරන්න පුද්දුම වීර්යක් තියන. ඒ වීර්ය සීමාවනන් තේරෙන. හැබැයි ඒ වීර්යාධික බෝසතාණන් වහන්සේ දන්නව නං. මම විසින් මේ සොලසාසංක්‍ය කල්පලක්ෂයක් පාරමිතා පුරලා හොයන බුදු බව. ප්‍රඥ්ඥාවෙන් අධික බෝෂතාාණන් වහන්සේ මහාකල්පාසංකය හතරකින් හොයන්න කොහොමද. පුරන්නේ කොහොමද කියලා දන්නවනන් අනි වාර්යම වීරියයා අධි බෝෂතාාණන් වහන්සේ සාරාසංක්‍ය කල්ප ලක්ෂයකින්ක ඉවර කරන්න පුර නොමයි. ආංගකින් සඳහන් කලා ්‍රඥාවෙන් අධික බෝෂතාණන් වහන්සේ න පාරමිතා පුරණ හැටිවත් අනික් බෝසතන් වසට තේරෙන් නවත්නය කියලා. තේරෙන වන උන් වහස එක කරනවා. තේරෙ නැතිහින්ද එෙච්චර කාලයක් ගන්නේ. නමුත් එහිනම් මේ කාල සීමාවත් තුළ මේ පාරමිතා පුරණකොට මොන්න තරන් දදුන්නද. ඒවාපහු විපාක දෙට කාලයක් නෑ කාලෙ මදී මකද සාරාසංක කල්ප පලක්ෂයක්. තිස්ස කරපු දේවල් අවුරුදු හතලිස්පාකින් විපාක දෙනවා කියෙ ම කොහොම ිින්ඩෝ න අන්න ඒ නිසා සඳහන් කරනවා හරියට නිකං මේගවලා දෙකක් එකට එකතුනාවගේ ලාභ සත්කාර කියලා මේග වලා දෙකක් කියහම් මහ ගන්න කළු වලාකුළු වතුර වැැක්කෙරෙන්ට ලෑස්තිය. එහෙම වලාවකින් වතුර වැැක්කරෙනකොට මොන්නත් තරං ජල දහරා වැැක්කකිරෙනවාද. එතකොට ඒවාගේ වලාකුළු දෙකක් එකට හිටිය හම එකක් උඩින් තියෙන එකක් යටින් තියෙනවා උඩේ එක නුත්වැක් කකිරෙනවා යටඒ එක නුත්වවැක් කරෙනවා. දෙකෙන්ම වැැකෙරෙනකොට කොහොම වතුර වැැක්කිරේද. ආං ඒක නිසා සඳහන් කලා මෙන්න මේ විදිහට යමක මහා මේග වලා දෙකක් එකට ජලය වක්කරුණ වගේ මේ අවුරුදු හතලිස් පහතුළ බුදුරජාණන් වහන්සේට ලාබ ලැබෙන්න්න පටන්ගත්ත කියලා අපි ජීවිතයේ කවදාවත් හිතපු නැති මේ ජීවිතයේ කවදාවත් හිතල තිබුණ නැතුව බුදුරජාණන් වහන්සේට ලාභ ලැබන හැටි වැඩ හිටපු තැන වඩින මග කොහොමද කියන කාරනාව මේ දම්මදා අද සූත්‍රයේ ඉදිරියට අප අපූරුවට පැදිරිි කරනවා අපි මෙතෙක් එවන් කරුණු දන්නවත් සඳහන් කලා පිඩතුන අහස වැැහෙන්ඩ මාපු වලාකුළු දෙකකින් එක පාර වෙහිවැක් කෙරෙන වගේ ඒ හතලි පස් අවුරුද්ධ තුළ අපේ බුදුරජාණන් වහන්සේට මේ ලාබ සත්කාර ලැබුණි කියලා විස්තර කරල සඳහන් කරනවා ලාබ සත්කාර ගලන්න පටන් ගත්ත කියලා දෙකං ලැබන නෙමෙයි ගලාගෙනාව කියලා හරියට මහෝගයක් වගේ මහා ඕෝගයක් කලකෙන් ගලාගෙන යන මහා සැඩ පාර එ බුදුරජාණන් වහන්සේ දිහට මේ ලාබ සත්කාර ගලාග ගංගාවක් ගලනගේ නිමක් නෑ ගේ නිසා එකට සම්පිණඩනය වෙලා ගලන ගඟක් වගේ මේ බුද්ධ ශාසනයටට තරං ලාබසත්කාර ලැබෙන ලාබ සත්කාර ගංවතුරක් වගේ ගැලුව කියල සඳහන් කරනවා. මොනවදී ආහාර්, පාන, වස්ත්‍ර, මාල්, සේනාසන යහනාව නොයෙක් දේවල්. අඩුවක් නෑ කොතන වන. සීමාවක් නෑ කොතන වන. ඒ තරම්ම පිළලතිබුණු හැමවෙලා. සඳහන් කළා රජවරු සිටුවරු බ්‍රාහ්මණය වාදීන් පැමිණිලා බුදුරජාණන් වහසේ හොයනවා මොකටද හොන්නේ දන්දට රජෝරු සිටුවර් මහ ඉසුරු මත් බ්‍රාහ්මණ කොයි අපේ බුදුරජාණන් වහන්සේ. කෝ අපේ මහාකාරුණිකයන් වහන්සේ දෙවියන්ට දෙවූ දේව දේවයන් වහන්සේ කොහේද එහෙම හොයෙනවා සඳහන් කළා සියලුම මිනිසුන්ට අග තැන්පත් නරාසභයන් වහන්සේ කොතනද වැඩයින්නේ කියලා විල්ලහනවා කියලා එලි මහන ඉග න අපි බුදුරජාණන් වහසකෝ අපේ ශාස්තෘන් වහසකු අපේ දේව දේවයන් වහන්සකෝ දෙවියන්ගේ දෙවියක් විතුන් වහසිකෝ සියල්ලු දෙවේ මිනිසුන්ට අග තැන්පත්ව ඒ නරාසභයන් වහන්ස කොහෙද වැඩඉන්න කියෙහනු. මේ පූජා කරන්න දේවල් ටකක් ගැනල්ලද. කරත්ත දස් ගණන්මොල පටවගෙනවිල්ලති. පූජා කරන්න දේවල්. ආගිසා සඳහන් කරනවා ඒ පුරුෂ සිංහයක් කොහෙද වැඩයින්න කියමින් ගැල් සිය ගණන්මොල බඩු පටවගන දානි දෙ දානනි බාර ගණ්ඩ වෙල්ලයි ධානයක් පූජා කරගණඩ වෙලාවක් ඉල්ල ගණ්ඩමය විල්ලති. සඳහන් කරනවා හත් පසිං සතපුම් දෙක හමාරක් සතපුම් දෙක හමාරක් කියල කියන්නේ. ගෞ්වක් අපි ගෞ්වක් කියනවා යොදුනක් කියනවා. ද ගෞවක් කියල කියන්නේ. සැතපුම්න දෙක හමාරක්. අද කතා කරන කිලෝමීට ප්‍රමාණයන්න හතරකට විතරසන්න ප්‍රමාණය. ගෞ්ව පමණ ප්‍රදේශයේ. සම්පූර්ණයම ගැලෙන් ගැල එකට හේත්තුවෙන තරමින් ගැල් සිය ගනන් නතර කරගෙන. බුදුරජාණන් වහසේ යම් තැනකද වැඩයින්නේ. ඒ ආසන්නේ. කරත්තෙන් කරත්ට එකට එකට හේත්තුවෙට නතර කරලතින්. ඒවගේ මොනවද තියන්නේ. හාල් පොල් වෑන්ගන ද්‍රව්ව. ඒවගේ වස්ත්‍ර යහන් සුවදවර්ග මාලවර්ග ආලේපන වර්ග පූජ කරන්න ගෙනවා. සිය ගනං දස් ගනන් කරත්තුල පුරෝල. බට්ට කරගෙන ඉන්නේ මට කොයි වෙලාවද මටකොයි වෙලාවද දානයක් දෙන්න ලැබන්නේ කියලා. ඒක අයිවිතන මේ සඳහන් කරන්නේ. ඉතාම දුරයිඳන් සියලු සව් පසේ අරගනැවිල්ලා කෝඩාරංගහගෙන ඉන්න කියල සඳහන් කරනවා. මේ අට්ට කතාාව තියන කොටසමි සූත්‍රී සැතපුම් සිය ගනන් දස් ගනන් ගෙව ලැවිල්ල. බුදුරජාණන් වහන්සේ කිසුගන්ද කුටිය කොයි හරිද යෙන්නේ මේ දවස්සල වැඩ ඉන්න මොන ආරාමිද ඒ ප්‍රදේශයේ කූඩාරං හදාගන්න. කෝඩාරං හදාගෙන නතර වෙලා ඉන්නවා මට දංවලක් දෙන්ඩ කවද දවස්ථාව ලැ ැරිවෙලාවත් බුදුරජාණන් වහන්සේ විහාරයෙන් තවත් ඇත විහාරකට නැවත මාස ගානකට වැඩියු සඳහන් කරනවා කූඩාරං අකුලගෙන රථවල පටවගන මේ දස් ගණන් රත බුදුරජාණන් වහන්සේ පිටි පසෙන් ගමං කරනවා කියලා මොකටද ඒ වඩින අතර මඟ හෝ දානයක් පූජා කරන්න අවස්ථාවක් ලැබුණොත් වහම කියල දන්දේට එතකට මේ යනා අය වලන් අරග අනික් අවශ්‍ය සියලිම උපකරන අරගෙන දර වතුර අරගෙන උයඩ දැශි දස්සු අරගෙන මේ ගම්මානයක් එකතු වෙලා යනවට වඩා වැඩි පිසා අවස්ථාව ආපු ගමන් කාරණාවට සූදාන අයහර මෙිහි දුවල අරක ගේඩ මේක ගේන්න හොයන්නේ මොකද මම පරක්වූ නොත් අනික් කෙනන අවථාව ගණඩ පුළුවන් ගද එ මොන්න දනස් කන්ධයක් වේදන් කරගෙන යන්න ඇති කාරණනවත් මෙතන සහිපත් කරනවා. ඒලකට පන්නතින සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ යම් නගරේක ඉඳල තවත් නගරයකට වඩින විට මේ ගැලුත් පිටත්වෙනවා කොයි වෙලාවිහෝ අපට වාර්ය ලැබී කියලා. කොහොම දන්දුන්නද විනයි පිටකේ සඳහන් කරනවා අන්දක විින්ද බ්‍රහ්ණය දන්දුන්න හැටි පැහැදිලි කරන්න කියලා. මේ අර්ටකතාවගේනවා මේ දන්දුන්න හැට දැනගන්න. අන්දක වින්ද කියන බ්‍රහ්මණය දන්දීපපු හැටි පහැදිරි කරන්න කියලා එට අන්දක වින්ද කියන බ්‍රහ්මණය දන්දී හැටි යෙන්නේ මේ ධම්ම දායාදස ත්තරයනෙමයි වනේ පිටි කියතමයි ඒ සඳහන් කරති මේ දානයන්ගේ තරම තේරුම් ගන්ඩ ඊළඟට පෙන්නතන මේ ආකාරීෙන් බුදුරජාණන් වහන්සේට භික්ෂ සංඝයටත් මහාලා බොපදිනෝ ග වහසට විතරදමේ භාගිතු වහසේ නිසා සංඝයාටත් ලාබ සත්කාර එහෙෙන්මම එහෙම්ම මොපදින වඩුවක් නෑ ඒක එදා විතරක් නෙමෙයි අදත් එහෙමම තමයි නමුත් දේශනා කළා මහනිනී ඒ ලාබසත්කාරයට කවදාවත් ගිජුෙන්ඩිපා. මම නිසා ආමිසයට ගිජුවෙන්ඩිපා මම නිසා ලැබෙන ආමිසයට නෙමෙයි මම හොයලා උඹලට දේශනා කරපු දහම්මඟට ධර්මයට ගිජවෙන්න කියලා. මෙන්න මේ නිසා සඳහන් කළා දීගෙනකායි විශේෂයෙන් පැහැදිලි කරනවා එ සමයෙහි භාග්‍යතුන් වහන්සේ සත්කාර කරන ලද්දේත් ගරු කරන ලද්දේ, මානිත කරන ලද්දේත් පූජා කරන ලද්දේත් අපචිත කරන ලද්දේත් ලාබී වෙනවා බොහෝ වූ සිවපසට ාගිතින් වහන්සේ නිසා බොහෝ දේවල් ලබන කොහමද සඳහන් කරේ සත්කාර කරන ලද්දේ. බුදු රජාණන් වහන්සේ නිසා කිය දෙනෙක් නම් සත්කාර ලබනවාද ගිහි පැවිති දෙගොල්ම. බුදුරජාණන් වහසේ නිසා සත්කාර ලබනවා ඒවගේම ගරුකාර ලබනවා ගිහි පැවිදි දෙගොල්ලටම ගරු කරනවා බුදුරජාණන් වහන්සේ නිසා උපාසක උපාසිකාවන්ට මොන තරං ගරු කරනවාද බණ භාවනා කරනයට මොන තරං සාමාන්‍යය ගරු කරනවාද අද අහාවල් තැන භාවනා වැඩ සටහන අපි දාන හදාගෙන තවත් ප්‍රනීත කැවිලි පෙවිලි අරගෙන ය භාවනක් කරන පිරිසර දන්දෙන්ට. පෝයිඩ සිිල් සමාධං වෙච්ච පිරිසට උපාසක ධන සපයන්ට අවුරුද්ධක වෙලා විඳල බලාගෙන ඉන්නේ අපේ දව සෙලමිෙනක එදාට දන්දෙන්ඩ පුළු හං උපරිමයක්ද දැඩ පුළු හම් බොහෝ දී වල්දනවා එම් සත්කාර කරනවා ගරු කරනවා දන්දීලා සිල් අයට වැැඳල්ල පුදල තමයි දන්දුන්න දායකය පිටත්වෙලා ගේ මානිත කරන ලද්ද පූජා කරන ලද්ද අපචිත කරන ලද්දත්තන පූජිත කියන්නේ පූජා කරනවා. අපචිත කියල කියන්නේ ඒ ඔක්කොම ගර කරලා වඳී නොවාග හිල්ලා. ලාබී වෙනවා බොහෝ වූ සිව්පසේට. බොහෝ සිව්පසය ලැබෙන. භික්‍ෂූන් වහසලා අට සීමාවත්න සිල් ගන්නයට ගුණ පුරණ දවසට සිල්වස්ත්‍ර ලැබෙන බනපොත් ලැබෙනවා තවත් නොයෙක් දේවල් ලැබෙනවා. එනිසා සඳහන් කළා බොහෝ දේවල් වුවට ලාබී වෙනවා. පිඳතින මෙතන සඳහන් කළා විශේෂයෙන් පත්කරන ලද්දී කියකීවහම නොසැලකිල්ලෙෙන් නෙමෙයි ඉතාම හොඳින් සකසලා තමයි පූජා කරන ලද්දි. දෙනකොට නොසැලකිෙල්ලින් දදුන්න නමි. හොඳට සකස ලයි දන්දුන්නේ. මේ ධනය කියල කනක හරි සංකීර්ණ මාතෘකාව. මගේ සංසාරය මට කොහොමද සුවපත් වඩෝනනි ඒ සුවපත් විය යුතු ආකාරය මේ ධනය තුළන් තර්ගතයි. මන් දන්දුන්න විදිහට තමයිඒ මට ලැබෙන. අගේ නිසා මනාව සකසලා තමයි පූජා කලය කළ සඳහන් කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ. කොහොමද හරියටම දන් දෙන්නේ ඒ කාරණව අපි දන්න ඇැතිවුනහම අපි මනාව සකසන්ඩ දන්නත් නෑ මනාව පිළියල කරන්න දන්නත් නෑ මනාව පිළිගන්වන්ඩ දන්නත් නෑ සැකසීම පිළියල කිරීම පිළිගැන්වීම. මේ තුන දානයේදී හරිම වටන අං ඒක දන්න ඇතිවුනහම සමහර වෙලාවට හිට ගැෙන ඉන්නවා කෙනෙක් මේ මේක ඔබට කියලගෙනහිල් අපි බිමින් තියල එනවා ඉඳගෙන ඉන්නවා කෙනෙක් මේ මේක වලදන්න කියලා ළඟ තියෙන උසක තියලා එනවා එතකොට පේෙ නෑ බාජනී මනවද තිය කිය ඉදගන මනං ගණ්ඩ වෙන්න එක ඇගට හැලෙන්න්න පුළුව නො කරදරවලට මුණ පාන්නත් වෙන්ඩ පුළුුව ආන් ඒනිසා සඳහන් කළා කෙනෙකුට ඉහලිින් තියල ආරාධනා කරනවා නැත්තං ඉහල ඉන්න කෙනකුට පහලින් තියලා ආරාධනා කරනවා ඒ මනාපිළි ගැවීමක් නමේ අපි ගම අපි දන්දිය යුතු කෙනෙක් ඉහල මාලයක ඉන්නවා කියලා. අපි පල් හ මාලයෙන්ගෙන්හිල්ලා හා පාණටික තිලකින මෙන්න වෙතන තිබබා එ පහලට එන්ඩෝන ඒ දාන ටික අරගන්ට ඇත්තටම ළඟමට තිබුණ නං ඊට වඩා පහසු නැද්ද ළඟටමගෙන් හිල්ල පිළිගැනලාවනං ඉතත් වඩා ප්‍රතිග්‍රාහකයට පහසුයි නමුත් දැන් ප්‍රතිග්‍රහකයට ටික් ටිකක් පහසු එහද නැගිටලා අය පල්ලහට එන්ඩ එඩ වෙනවා මටත් සංසාරය විපාක දෙනකොට ආන් ඒවාගේ ලැබෙනවා ඇැයි පහසුවෙන් ලැබෙන්නේ නැ ලැබිල තිනෙන ටිකක් දුක්කිදල තමයි ගඩුව. බිම්බිසාර මහ ජෝතිය සිටහනන්ගේ. මාලිගාවට බිම්බිසා රජිරු ආවහම බිම්බිසාර රජ්ජරු දවල් කෑව කන වෙලා වෙන කම්ම මාලිගාාවීදලා. සිටිතුමාගෙන් අහනවා මන්දෙන් ඇවිල්ල කොච්චර වෙලාද කොයි ඔබේ බිරිඳ කියලා තාම දැක්කනෑ බිරිද අනේ ස්වාමීණී මද කිවසන්ට ම ඉක්මන්ට එන්ඩ කියන්න එහෙම කියලා ගිහිල්ල බිරිදට කතා කරලා බිසවට කියනවා අපේ රජ්ජුරුවය විල්ලා එන්ඩ යන්ඩ බලන්න කියලා එතකොට ජෝතිය සිතතුමාගේ බිසවාහනු රජ්ජුරුව කියනෙ කව්ද ඒ තමයි මේ රටේ නාහිකයා ඇය අහනවා මේ රටට නායකය කින් වාද ඒ කියන්නේ අපි තවකාට හැරි යටත් වෙලාදමන් අහු මන් සංසාරි කොච්චර පව් කරලද තව කෙනෙකුට යටතට එහෙම කියලා තමයි න ගිටලන්න. ඇයි ඇය දන්නෑ රජක් ගැන ජෝතිය සිටතුමාගේ බිසව උතුරුකුර දුවේනිින් දෙවියෙන ගැල්ලද. නමුත් ඇය කල්පනා කරන මං පින්කලා මදිී දැම් මේ නායක කියලකිෙනකුට හිසනමන්න යන්න වෙනවා එහම නොයා ඉන්න තිබුණ නම් ඒත් සැපයින් ආෙහින්දාර ආහාර ටික ළඟටම ගෙන්හිල්ල පූජා කරලා තිබ්බනං සංසාරය මටත් ලැබෙනකොට එහෙමයි එම නැත්තම් මටත් ලැබෙනවා නමුත් ටික කරදර වෙලා තමයි ඒ ගණ්ඩුවෙන් ඒ කාරණා විශේෂයෙන් සහිපත් කරලා තියෙනවා පිළි ගැන්නනකොට සැකස පිළියල කිරීම පිළිගැන්දීම හරි වටිනෝ සකසන කොටනම් පින්නතින නිමක් නැත්තුව හිතන්න තියනවා. අපි කිය අපි පළතුරු පූජාවක් කරනවා ගෙඩි පිටි පූජා කරන්නත් පුළුවන් ඒ ගෙඩිය හෝදන්නත් නැතුව එහෙමම පොකුරු පිටන් ගැෙනහිල පජ කරන්න පුළුවන් පරදක් නෑ සෝදලා පිරිසිදු කරලාගෙන් හිල්ල පිළිගන්න වඩ පුළුවන්. පොත්ත ඇරලා පිළිගන්න වඩත් පුළුවන් පොතුත් ගලවල කෑලිවල්ඩ කපල ඇතුලි තියෙන ඇටත් අයින් කරලා පිළිගන්නවඩත් පුළුව. දැන් අපිට පිළිගැන් වුවත් කොහොම පිළිගන්නවනටද අපි කැමති මට නිකම් ගෙඩි පිටිින් ගැනල්ල දුන්න සෝදගණඩ මං අයිතනකට යන්ඩුවන. සමහට එක පොතු ගලවගඩ පිහක් හොයන් අයතනකට යන්ඩෝනය. ඉවච පොතුගලවල කපල කාට පිපෙනවනම් ලුණ දාල මේ සියල්ල සකසගණ්ඩ ම සෑහෙන වෑයමක් දරන්ඩෝනේ. කවුරු හරි සෝදලා ගෙනල්ල දුන්හනක් මට ඒ දරන්්ඩ තියෙනවෑයම අඩයි. කවුරු හරි පොතු ගලවල කපල ඇට අයිංකරල ලු මිශ්‍ර කරල ළඟට ගෙනල්ල පිළිගැන්වුවත් හරි පාසුව එතකොට ආ පිගැනීම ඔය ඕන විදිහකට කරහැකි නොත් තර තුන්වැෙනීමට සඳහන් කරපු ක්‍රමේට අපි තව කෙනකොට දෙනවනම් මටත් සංසාය ලැබෙනකොට ආ ඒ විදිහට ළඟට සියල්ල සම්පූර්ණ වෙලාම තමයි ලැබෙන එතකට පිිති තව කොච්චර දේවල්ලීතයඇ සමහර දේවල්වට අපි ලුණුකුඩ ිනිස්කුඩු මිශ්‍ර කරලා පිළිගන්නන දේවල්තියෙනවා ඇබුල් දේල්වල් අමු අඹ කෑලි පූජ පිළිගන්නනකොට ගැපිය හොම කරවා. හැබැයි ඒ පිළිගැන්නීමත් එච්චර සාර්ථක නැතිවෙනවා සමහර වෙලාවට සමහර කෙනෙක් මිරිස්කුඩුවලට අකමැති වන්නපුළවා සහර කෙනෙකුට ලුණු වැඩිවෙන්ඩපුළුව මට සක සැහගේ තව භාජනයක මිරිස්කුඩු තව භාජනක ලුණුකුඩු මති දිට ලුණු කැති නැග ලුණු මිරිස් කැමතින මිරිස් දෙකම කැමතින කැමති විදිහට ඊට පස්සේ ආත් මිරිස්කුඩි ලියුණුකුඩි කලවන් කරලතාව භාජනය එක තුනක් පිළිගැන්වන්න පුළුවන්. ඔබ කැමති විදිහට අනු බව කරට වලදන්ට මටත් සංසාරය ලැබෙනකොට ඊට වඩා බොහොම අග්‍ර විදිහයට ලැබෙනවා. මේ පිගැන්වීම කියන එක ඒ වගේ එනම් මෙතන සඳහන් කලා එහම පිළිගන්නවඩ පිළිගන්න ඕන මේ පිළිගැවීමේ තව නිමක් නෑ තව ඕන තරන් ඒ ගැන කරුණු දක්වන්න පුළුවන් දානය උපදින හැටිත් හරි වෙනස් සමහර කෙනෙක් දඩුවන් කරන නිසා දන් දෙෙනවා සමහර කෙනෙක් ඒගොල්ල අපට දුන්නන්න අපිත් ගැහිල්ලදන්න් ෝන කියල දදෙනවා තව සමහර කෙනෙක් නින්දා කරනුවට බහි දන් දෙෙන. තව සමහර කෙනෙක් හරි ශ්‍රද්ධාවන් දන් දෙනවා. මේකින් වටින්නේ ශ්‍රද්ධාවන් දෙන දානී. නමුත් ගමයකෙදර ජීවත්වෙනකොට අම්ම මැලලා හද්දව සිධානිවත් දුන්නේෑ කියලා මිනිසු බනින්න නිසා දන් දෙෙන අය. තුන්මා සිධානයවත් දුන්නේ කියලා බනී කියල හිතල දානය දෙෙන ඇත්තින්නවා. අම්ම පිල්බඳු තින හැබෑම සෙනහසි දන් දෙෙන යත්ති. අල්ලපු ෙදර කට්ටිය අපේ ගෙදරට කෑමවේලක් දුන්නන ඒහින්ද අපිත් දෙමු කියල දෙනායත් ඉන්නවා නෑ දානමය කුසලේ අවශ්‍ය නිසාම කෑමවෙල කදල දෙනායත් ඉන්නවා මෙහම ධනය උපදිින් හැකි හරි විවිධයි හරි වෙනස් කියල සඳහන් කලා ආගේ නිසා පිනතින මනාව සකසලා පිළියල කරලා ශ්‍රද්ධාවෙන් දුන්න හමේක ගරු කරලා දුන්න වෙන. එතකොට අපිටත් නිකම් හම්වෙන්නේ ගරු සත්කාර සම්මාන සහිතවම තමයි සංසාරය ලැබෙන කොට ලැ එහම ලැබෙනවන කර අපි හැමෝමහරි කැමති. ආංගේ නිසා මනාව දානානි සංසයක් ලබඩ නං මේ කීව කරුණු මනාව දැනගණ්ඩුවනෑ සක්කතව හූතියි ඉතාම පිළිවලකට දන්දුන්න වෙනවා අංගේ සියල්ලම සම්පූර්ණ කරලා දන් දුන්න ඒ මට සංසාරය ලැබිය යුතු විදිහයි මේ තීරණය වෙන්නේ. තින් ධර්මදේශනාවට තියෙන කාල ඇත් නිමාවෙලා තියෙන නිසා ධම්ම දායාද සූත්‍රය ඇසුරු කරගෙන කෙරෙන ධර්මදේශනාව පලවෙනි සාකච්ඡාව. පලවිනි දේශනාව අපි මේ විදිීට නිමා කරමවා. නොමුත් මුුලිගක් සඳහන් කළා වගේ තව දේශනා ගණනාවක් මේ ගැඹුරු සූත්‍රය ආශ්‍රය කරගෙන ගැඹුරු කාරණත්ක ඉදිරියට සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා නොමුත් අද මේවාගේ උතුම් සූත්‍ර දේශනාවක සමාරම්භක දේශනාව සිදු කරන්ඩ දායකටවය ලබල දීල බොහෝම දුර බෙහර ගෙවාගේ නැවිල්ල මේයි විශාල කුසල කර්මයක් පඇැස් කර ගත්තා තන ඉතාම දුර බෙහරගෙවාගේ නෙවිල්ල මේවාගේ මහා ර්මදාානම පින්කමක් සම්පූර්ණ කරගණ්ඩ අද ධර්මදේශනාවේ දායකත්්‍යය දරමුණු ලබන්නේ සුමිත් කුමාර හිෙට්ටියාආරජ් මහත්මයා ධම්මිකා විමල රත්න මහත්මය ගුරුවරුන් ඥාතීන් වැඩි හිටියන් හිතවතුන් අංක දොළහ අරුණ මාවත දකුණු වැල උඩවලව කියල ලිපිනය සඳහන් කරනවා. පුතුම් අරමුණ සියලු දෙනාගේමමගිය සියලුම ඥාතීන්ට සහ හිතවතුන්ට මේ රැස් කරගත්ත පින් අනුමෝදන් කිරීම. ඊට අමත රෝෂත් ප්‍රාර්ථනා කරනවා මව්පියන්ට ගුරුවරුන්ට දේශකයණන් වහන්සේට පැමිණ සිටින සියලුමදනාට සියලුම අයගේ ඥාතීන්ට ගම්වාසීන්ට රටවාසීන්ට ලෝකවාසීන්ට උතුම්තුනුරුවන්ගේ අනන්තාශිරවාදයෙන් නිදුක් බව, නිරෝගි බව චිරජීවනය ප්‍රාර්ථන කිරීමත්. එට අමතරව අපිපින් අනුමෝදක් කරමු බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘුවරව වැඩසිට අපුවත් වී වදාළ දරනාාගම කුසලදම්ම නායක මහිමිපාණන් වහන්සේටත් විශේෂයෙන් වීපින් අනුමෝදං වේවා වර්තමානයේද නායක මාහිමිපාණන් වහන්සේගේ මග ගනිමි බෞද්ධයා මාධ්‍ය ඉදිරියට පවත්තාගනයන් බෙහෙසිලා කටයුතු කරන වත්මන් අධ්‍යක්ෂ දුරන්දර බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේටත් කාරය මණ්ඩලි සියල්ු දෙනාටම අපි රැස් කරගත්ත සියලුම පින් අනුමෝද වේවා ඒ අයටත් පංකම සිදු කරන දායක කාරකාදී පිගතුන්ට අනමෝදංන් කළ ඥාති මිත්‍රාදීන්ටත් ආශිරවාද කළසිරු දෙනාටමත් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැන්ඩ මේ පුුණ්‍ය ධර්මයන් හේතුවාසනාවීවා කල පාර්ථනක. ආකාසත් සහාච බුම්මත් හාදීවානාගා මහිතිකා පුණ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් අංතුළූක සාසනන් දේවූ වස්සතු කාලීනේ සස්ය සම්පත්ති හෝතුචෙ පිතෝ භවතුළු කෝචේරාජා භවතු දමම්මිකු.